ජාතිවාදී කල්ලි කණ්ඩායම් ඔවුන්ගේ මතය ජනතාවට පේරුණේ කිරීමට දරන උත්සාහයන් තවමත් අවසන් නැහැ. කවදත් අමුතු තාලේ අනාවැකි කියන දිවයින පුවත්පත රටේ ජනතාව කුපිත කරවීම සඳහා අතේ රෝලක් ලියා තිබුණේ මෙලෙසිනි. දිවයින පත්‍රයේ වාර්තා කරලා තිබෙනවා, සීසරියන් සත්කම් වලින් පසු තවීද් දමා දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් මඳ කරලා සාක්ෂි සහිතව තොරතුරු හෙළිවි. දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂක. සීසරින් කරපු 7000ත් හොයාගෙන තිනවා. හරිද? මුස්ලිම් කියලාද දන්නව? තවීද් දමාත් කියලාද දන්නව? වඳ කරපු 4000ම සිංහල කියලාද දන්නව? හැබැයි දොස්තර කියන්නෙත් නැහැ, ඉස්පිරිතාල කියන්නෙත් නැහැ, පලාත කියන්නෙත්. ජාතික පුවත්පතක මුල් පිටුවේ පොල්ගෙඩි අකුරෙන් සටහන් කර තිබෙන මේ පුවත හරහා ඔවුන් උත්සාහ දරනුයේ තවත් ජාතියක් කොපිත කිරීමට බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙහි ඇති අනෙක් කරුණු නම් රටේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන්ද අසත්‍ය ජනතාවට වාර්තා කිරීමයි. මම උදේ පාන්දර මේක දැක්ක ඇටි පොලිස් පොලිතුමාටත් කතා කළා, බුද්ධාංශ ප්‍රධානීන්ටත් කතා කළා. ඒ අය කිව්වා කිසිම එයාට එහෙම දැනුවත් වෙලා නැහැ කියලා. ඒක ඔබතුමා කියපු පරිදි ඒකේ බැරෑරුම්කම පොලිස් පොලිතුමාටත් ඒ වගේ අනිත් නිලධාරීන් තේරුම් ගිය නිසා වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඊට අමතරව ඒව තිබුණා අද පාර්ලිමේන්තුවේ තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා. ඒකත් මම හොයලා බැලුවා. එහෙම එකක් නැහැ. නමුත් ඒ දෙකම පරීක්ෂණ කරන්න රහස් පොලිසියට බාර දුන්නා කියලා කිව්වා. දැනගන්න කැමති ඒ පරීක්ෂණ කරන්නේ දැන් ඔබතුමා කියලා පොලිස් දෙපාර්තමේන්තුවේ නෙවෙයි නං ආරක්ෂක අමාත්‍යාංශ දල ආයතනයේ නෙවෙයි නම් මේ පරීක්ෂණය කරන්නේ. මේ පරීක්ෂණය කරන්නේ පුවත්පත් අයිතිකාරයන්ගේ ගෙවල් ලස්සෙද, ඒ වගේ දායකත්ව සපයන අනිත් කණ්ඩායම් ලස්සෙද කියලා අපි දැනගන්න කැමති. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඇද්දවන කියලා මම ඉල්ලීමක්. ඔනේ මම ආදි කිව්වා ඒ වගේම අද ආණ්ඩුවට විශාල මේ අපහාසයක් මේක. කාරණා මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනකොට මං හිතන්නේ විශාල වගකීමක් තියෙනවා. මේවා ඇත්ත බොරු හොයලා බලන්න. අපිට ආරංචි වෙන විදියට පොලිස්පතිතුමා හෝ මේ සම්බන්ධයෙන් කිසිම දැනුවත්කමක් නැති බව තමයි ආරංචි වෙන්නේ. මේ විදියට යන්න දුන්නොත් අපිට මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති කරන තැනට මාධ්‍ය විසින් තල්ලු කරනවා. අදාළ පුවත හරහා මුස්ලිම් ජනතාව කෙරෙහි සිංහල ජනතාව තුළ වෛරයක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ගෙන ඇති අතර රට ගිනි අවුලවා තම හාම්පුතුන්ට දේශපාලන වාසි ලබා දීම වෙනුවෙන් ලියන ලද අමු බේගලයක් බව ඉතා පැහැදිලිය. මෙවැනි විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ වෙනත් මේක සඳහන් කරලා තියෙන ආකාරයට වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන්නේ නැහැ. මෙවැනි ආකාරයේ පැමිණිලි මේ වෙනතුරු කිසිදු පොලිස් ස්ථානයකට ලැබිලා නැහැ. මේ ප්‍රවෘත්තියේ වගකීම සම්පූර්ණයෙන්ම මේ පුවත්පතත් ඒ අදාළ මාධ්‍යවේදියාත් දරා ගැනීමට අවශ්‍ය වෙනවා. මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කිරීමට වැඩ බලන පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටත් කටයුතු කරනු ලැබුවා. කාලයක සිට ලැජ්ජාව නොහඳුනන ඇතැම් මාධ්‍යකරුවන් සමාජගත කරන්නට උත්සාහ දරන බොරු පතුරුවා හැරීමට මහත් වෙහෙසක් දරනා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නන්ටද යමක් කිව යුතුමය. එනම් තුට්ටු දෙකේ දේශපාලනය වෙනුවෙන් රටගිනි තැබීමට පෙර දෙවරක් කල්පනා කරන ලෙසයි. ජාතිවාදය වපුරන මෙවැනි මාධ්‍ය භාවිත කරන්නන් හේතුවෙන් අතිශය සමාජ වැදගත්කමක් සහිත සැබෑ ප්‍රවෘත්ති පවා විහිළුවක් බවට පත්වන බව නොරහසකි. මිනු අර මේ අපේ විශේෂාංගයේ අවසන් කරන්නේ විහිළුවක් කියලා කියන ඇත්තෙන්ම මේන් විහිළුවට පත් වෙන්නේ එම පුවත්පතවත් එම පුවත ලියපු මාධ්‍යවේදියා පමණක් නොව සමස්ත මාධ්‍ය ශ්‍රේෂ්ඨයම තමයි විහිළුවක් බවට පත් වෙන නිසා මාධ්‍යවේදීන් විදිහට අපිත් ඉල්ලා සිටිනවා අපේ ශ්‍රේෂ්ඨය අපේ රැකියාව විහිළුවට ලක් කරන්න එපා කියලා. මම තව එකක් කියන්න කැමතියි ශානුක, විශේෂයෙන්ම දැන් ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවත් මේ පිළිබඳව අවධානය ඍජුව කටයුතු කරන්න අවශ්‍යයි. මොකද මේ පටු දේශපාලන වාසි සඳහා අර මම දවසකුත් කිව්වා දැන් පත්තරවලටයි ටීවී චැනල් වලටයි දේශ මේ ජනාධිපති අපේක්ෂකයෝ තෝරගෙන අවසන්. දැන් ඒගොල්ලෝගේ කැම්පේන් එක තමයි මේ යන්නේ. මේ කැම්පේන් එක යන්න ඕනම කුණු වැඩක් කරනවා දැන්. ඒක තමයි මේ ජනමාධ්‍යයේ ඇත්ත වෙලා තියෙන. ඒක ජන නෙමේ ජඩ මාධ්‍ය කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඉතින් මේ කැම්පේන් කිරිල්ල වහම නවත්තන්න ඕනේ. ඒකට ආණ්ඩුවට තමයි බලය තියෙන්නේ. ඒ බලය තියෙන තැන් වහම ක්‍රියාත්මක විය යුතුයි. මොකද ඔබට මතක ඇති මම හිතන්නේ 2009 ඔබ 8-9 විය යුතුයි රන්මිණි තැන්නේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ලංකාවේ විද්‍යුත් මාධ්‍යයක් තහනම් කරලා ඒ යුගයේදී. එතකොට ඒ විද්‍යුත් මාධ්‍ය තහනම් කරන්නේ වැරදි ප්‍රවෘත්තියක් පළ කිරීම වෙනුවෙන්. එතකොට ඒ යුගයේ එහෙම කරන්න පුළුවන් වුණා නම් මේ තියෙන තත්ත්වය මත ඇයි
මේ විදිහට නිසි ක්‍රියාමාර්ග රජයට ගන්න බැරි වෙන්නේ කියලත් අපි තුර යම් කිසි කුකුසක් පවතිනවා. නමුත් ආණ්ඩුවක් විදිහට ඒ තීරණය දැඩිව ගන්න අවශ්‍යයි කියන එක අපි විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි.